ඔබට මේ අවස්ථාවේදී කතා කරන්න අදහස් කරන්නේ මුලින්ම අර බෙල්ලන්විල පන්සලේ දස වද දෙමින් රඳවා තියෙන ඇත්පටව ළඟ. ඒ ඇත්පටව ගැන කතා කරනකොට ඔබට කියන්න ඕන කකුල් හතරම ගැට ගහලා තුවාල කරලා මේ කන පිටිපස්සේ තුවාලයක් තියෙනවා කියලා කිව්වා. මේ හෙන්ඩුව දාලා ඇදලා ඒක දැන් බලන්න දෙන්නේ නැහැ කාටවත්. දැන් මේ දේ කන්නකොට හොඳින් තේරුම් ගන්න මේ ධර්මයයි මේ සත්තුන්ට මේ විදිහට වද දීමයි අතර තියෙන සම්බන්ධය. මොකද්ද මේ කරන විහිළුව? මේ අත්හැරනකොට බුරුම රජයේ විසිනුත් මේ ගැන දැඩි අප්‍රසාදය පළ කරලා මේ සම්බන්ධ තීරණයක් ගන්න කියලා රජයට බල කරනවා. මමත් අවස්ථා කීපයක් ගියා දැන් එයාලිය බලන්න. මං ජනාධිපතිවරයාට දැන් කීප අවස්ථාවකම යෝජනා කළා වහාම මේක නවත්තන්න කියලා. ඔබ දන්නවා මේ පන්තල හිටපු නායක ස්වාමීන් වහන්සේ අපවත් වුණා අනුතුරකින්. මේ අලිය සම්බන්ධව ඒකට කරන්න දෙයක් නැහැ. අලිය කියන්නේ අපි දන්නවා ඇතෙක් කියන්නේ වනසතෙක්. මොනවා කළත් අපිට කරන්න දෙයක් නැහැ. අපි දැනගන්න ඕනේ ඒගොල්ලෝ ඉන්න ඕනේ අපි ළඟ නෙමෙයි කැලේ. දැන් හිරගෙදර ඉන්නේ හිරකාරය වුණත් ඔබ දන්නවා හිරගෙදරට යනකම් පාර දී විතරයි මාංචු දාගෙන යන්නේ. හිරේට ගියාම ආයෙ නිදහස්. නමුත් මේ අලිය පැය 24ම මාංචු දාලා කකුල් හතර ගැට ගහලා මොකද්ද මේ කරන කැත වැඩි? මේක වහාම නවතින්න ඕන. මම මෙතනදී මතකයි මම ඔබට කියන්න අදහස් කරනවා ඉතින් වැදගත් දෙයක්. දැන් මේ නීතිය තියෙනවා මෙහෙම දෙයක්. නීතිය තියෙනවා නීතියත් නීතියට යටතේ පවන රෙගුලාසියත් අතර ඝට්ටනයක් තියෙනකොට හැම වෙලාවෙම ඉහළම තියෙන්නේ නීතිය. දැන් ඔබ දකින්න ඔය කා පර්මිට් නඩුවේදී නීතිය කොහෙවත් නැහැ පර්මිට් දෙන්න පුළුවන් කියලා. ආයේ අන්තිමට කොළ කෑල්ලක් ලියලා දුන්නා පර්මිට් එකක් දීලා දුන්නා ඕන දෙයක් කරගන්න කියලා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී. ඒකද අපි බලන්න ඕනේ හැම වෙලේම නීතිය මිසක් අර පල්ලෙහා දෙන රෙගුලාසි නෙවෙයි. ඒ වගේම තමයි සද්ධර්මයක්. දැන් අපි දන්නවා තුන් සූත්‍රයේ රත්න සූත්‍රයේ කර්ණීයමෙත සූත්‍රයේ මංගල සූත්‍රයේ අපි කියනකොට තුන් සූත්‍රය කියලා. තුන් සූත්‍රයත් එක්ක ගැටෙන කිසිම දෙයක් මේ නාගනන්දනම් පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ මේ හාඳුරු කියන නොයෙකුත් කතා මෙන්න මෙහෙම කතා මෙහෙම කතා මෙහෙම කතා ඔය ඔක්කොම ප්‍රහාණය කරන්න තුන් සූත්‍රයත් එක්ක ගැටීමක් තියෙනවා නම් ප්‍රතික්ෂේප කරන්න. මොකද තුන් සූත්‍රයේ හැම තැනම කතා කරන්නේ මහා කරුණාව, මුදිතාව, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාව. ඔබ දන්නවනේ මාතා යතානියම් පුත්තං ආයුසායක පුත්ත මනරක්කේ ඒවම් පිසබ්බ භූතේ සූමාන සම්භාවේ අපරිමාණං කියලා කියන්නේ. කියන්නේ දක්වන්න පුළුවන් අම්මා දරුවෙකුට දක්වන සෙනහසට වඩා සෑම සත්‍යෙකුට දක්වන මහා කරුණාව ගැන කතා කරන්නේ. නමුත් අපි බලන්නේ මේ හැතිරන ආකාරයේ කොච්චර කැතද. දැන් අපි හාඳුරුගෙන නෑ 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 නෑ. ඒ කතාව එහෙම කිව්වට බුදුන් කියලා තියෙන්නේ මේ සත්තු 10 දෙනෙක් ඇරෙන්න අනිත්තුන් කෑවට කමක් නෑ. ඔන්න හරබානාවල් හකන්න එපා. හැබැයි ඒවා බෞද්ධ දර්ශනයට සම්පූර්ණයෙන්ම පටහැනේ. බෞද්ධ දර්ශනයේ කතා කරනවා ඔබ දන්නවා නචකුද්දන් සමාචරේ කිංචින විඤ්ඤු පරේ උපෝදෙවිය සුඛිනෝවා කේමිනෝ හොන්තු. සෑම සත්වෙක්ම සුවපත් වේත්වා බිය ප්‍රහාණය වේත්වා. ඒක අපිට කරන්න බෑ. සත්තු කකා මරාගෙන ඒකගේ රස දිවි විඳ විඳා දහමත් එක්ක අපිට යන්න බෑ. එක්කෝ දහම එක්කෝ වෙන කතාවක්. ඒ කියන්නේ මිත්‍යාවයි සම්‍යක් දෘෂ්ටියයි දෙක දෙකක්. ඒකෙන්ද දහමෙහි පිහිටන කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් ඕක ප්‍රමෝට් කරන්නේ නැහැ. ඒ කියන්නේ සත්තු කන එකවත් සත්ත්ව නිෂ්පාදන පාවිච්චි කරන එකවත් ඒක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන එක තමයි අද යුරෝපයේ බටහිර ලෝකයේ රටවල ගොඩ දෙන එක සම්පූර්ණයෙන්ම අයින් වෙලා තියෙන්නේ. ඒවත් දැකලා පිළිකුල් වෙලා එළ දෙනක බෙල්ල කපනවා, බඩ කපලා වෙනම ගන්නවා පැටිය එළියට. ඔබ දකින්න ඇති ඊට පස්සේ යාගේ වෝටර් බෑග් එක කපලා පැටිය එළියට අරන් ඌවත් කනවා. මනුෂ්‍යයන් මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන් සතෙද්ද? ඉතින් මේ දේ කියන්නේ වහාම මේ අලි පැටියට මේ කරන අපරාධය වහාම නවත්තන්න ඕන. ඒ අලි පැටිය අවුරුදු 7කද 8කද ඇත් පැටියෙක්. ඒ ඇත් පැටිය වහාම ආපහු මනුෂ්‍යයාගේ මේ පීඩාවට පත් වෙන්නේ නැති තැනකට. කියන වඩාත්ම යෝග්‍යයි අර උඩවල්වේ ඒ තින වන උද්‍යානයේ නිදහස් කළා. එතකොට එයා මිනිසියොත් එක දින කාපයක් ඉඳා ගත කළා. පස්සේ කැලේට යයි. අන්න ඒ වගේ වැඩ පිළිවෙලකට යොමු වෙලා මේ අතාව කෙසේ හෝ හැක්කි ඉක්මනින්. මොකද ඒ ට්‍රැක් එකේ මමත් දුවනවා බොරලස් ගමේ. ඒක හරිම ඛේදවාචකයක්. මිනිස්සු හැටියට අපිට මේක කවදාකවත් අනුමත කරන්න බෑ. අපි බලමු ගෝඨාභය රාජපක්ෂ රජේ මේ සම්බන්ධයෙන් මොන තීරණයක් ගනීවිද කියලා.